ප්‍රා්‍රී දහය ස්වාධීන පවතිය සමගෙන් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම වෙනුර ගෙනලි අදත් මලි ම දහනය ප්‍රධාන ප්‍රවතිී සෙනස් සැබැත. කොරෝනා පොකුරට අදත් එක් දහස් හාරසිය හතුලිස් හයක් එක් වෙද්දී මරණ ලැස්තුවට තවක් හතුලිස් එකක් සමකි ජනබලවයකට අහිතකර ඇති රසායිනික පොහොර. දහතුනට හතරක් අල්ලයි. පහළුවට තවත් හතරක් හමුනාගනේ. ලංෂීට් නීතිය කැඩුවොත් ඇමති අමරවීරගෙන් ලක්ෂයක දඩයක්. ඉන්දුනීසියාව කොරෝණාවේ ආසියානු කේන්ද්‍රස්ථානයවෙයි. ඇමෙරිකාවේ නිෂ්පාතිත මොඩනා එන්නත් මාත්‍ර ලක්ෂ පහලවක් අද පෙරවරුවේ දිවෙනට රැගෙන ආවා. මේ එන්නත අපිට ලැබුණු පළමු අවස්ථාව තමයි මේක. ලෝක සෞඛ්‍ය සනුදහනය අනුමත කළ සියලුම වර්ගේ කෝවිට් මර්ධන එන්නත් ශ්‍රී ලංකාව තුළ භාවිතයට අවස්ථාව හිමි වෙලාතියටම කියලා රාජ්්‍ය අමාත්‍ය මහාචාර චාන ජල්සුමට මහත්මයා ප්‍රකාශ කරන. ම්‍ර නිේශ අදදිනෙදදි සාධති හ සයිදෙනෙකු මෙරට කොරනා පොකරට අලුතින් එකවුණා. ඒ තහොරු කර අදවාර්තා කළ කොර මර්ණ සख්‍යාව හතලි සකක්. ඔඩිනඉන්නත් මාතරවා ලක්ෂ පහලවක් අද පෙවරුවේ දිවහින්ට රැගෙනු ලබවා. ඇමරිකා රජයේ ශු ලංකාවට ප්‍රධානයක් ලෙසයි මෙම හහින්දත් ලබාතිී ඇත්තේ. ඇමතිනී පවිත්‍රවා්‍ය රාජී මහත්මය වෙත කට්නායක ගුවන්තුටුපලේදී එන්නනත්වොගේ භාරතීම ශුලංකාවේ අමරිකාතා නාාපතින ඇලයින ටප්ලිස් මහත්ම අතින් සිදු කෙරුුණා. අමාතේ පසන්න නතුග. රජ්‍ය අතය මහාචරය චන්න්න ජයිසුම් ඇන හතුරු නැතර පිරිිසක් මේම ස්ථාවට එක්ව සිටියා. ඇමරිකානු රජයේ ආධාරයක් විදිහට මිලියන එකයිදසම පහක් පමණවන මත්‍ර ප්‍රමාණයක් අපට ආධාරයක් විදිහට ලැබුණ අපි බොහොම සතිබන්ත වෙනවා ඇමරිකානු රාජ්‍යයට. ශ්‍රී ලංකා රාජයේ එල්ීම පිට මේ මෝඩනා වැැක්ෂීන් තෝගේ අපට ලබාදීම ගැනක ලෝකයේ තියෙන සෑම එන්නතක්ම ලංකාවේ පුරවැසියන්ට දෙන්න පුළුවන්කබ ලැබලේ අතිකර ජනාධීපත්තුමාගේ මැදිහත්වීමට මේ කටයුතු කරපු නිසා එනිසා අපි විශවාසක මස දෙකතුක් ඇතුළත සම්පූර්ණම මරටේ ජනතාව එන්නත් කරනය කරලා අපට ඉවිර කරන්න පුළුවන් වී. මදලි පහක මියන දහයක් එක් ම වූ කොරවුණ එන්නත් මත්‍ර ශ්‍රී ලංකවට මේවරවිට ලැබී තිබෙන බව. රාජ්‍ය මාත්‍යය මහාචාරය චන් ජසුම මහතා පවස ශේෂ අතිකර . තිතුමාගේ උපදේශපිට රාජ අෞෂද නීතිකත සංස්ථාව තමයි මේ සඳහා මැද අත්තිම් කටයුතු කරලා ලංකාවට ගෙන්වා ගැනීම සහා පරක්ෂමල්ල දියටට කටයුතු කර ශේෂම එම්මාරන්නේ තාක්ෂණය මත පදනම් වෙච්ච. පයිස එන්න තහ සමාන මෙන්න තක් මොඩනා එන්නට කියන්නේ පයිස එන්නත සෙල්ෂ සංශකරන හැත්තාවක පමණ උෂ්නත්වය කබඩා කරට ඕන වනත් මොඩනා එන්නත සල්ෂ සංකරන විශ්ක විෂ්නත්තය අපි ගඩා කල්ල යන්න පුළුවන් අපසේට අනු තුනක පමණ කාරක්ෂමතක් තිය එන්නතක් ති අප බලාපොරොත්වයෙනවා ලබුණු එන්නත් ප්‍රමාණය මහනුව දිස්ත්‍රික්කේ එන්නත් කරන වැඩපිළිවෙේ ඉතිරිකොටස සාර්ථක කරගනීම සඳහා යොමු කරන්න. ඒවගේ හමෙක එක්ෂ ජනපද තානපති තුමිය පැවසවා ඉදිරයේ දිත් ොඩන එන්නත් තවත් වගේ අපේරට ලබාදීමම පිළිබඳව මරිකා එක් නපදේ අදධන යමු කරලා තියනවා කිය ඇතිකර ජනතිපත්තුම අපිට ලබාදීලතින ලක්කේ ෝස්තු තුස්සක් නිද වෙනකොට අපේරටේ ජනතාව අවුදු තිහට ඩියලුදෙන එන්නත් කරනය කරලා හමර කරන්න කියලා. ඩ පිවෙල වෙනුවෙන් අපි කටයතුෝදාගෙනයනෝ ඒවගේ රාජ අෞෂධ නීක සංස්ථාව මිලදී ගත්ත තවත් එන්නත් මාත්‍රා මිලියන දෙක් ලබන සති අප රට පැමිණ ියමිත. අමෙරිකාාවෙන් රැගෙනනා මොඩන එන්නත් මාත්‍රා ලක්ෂ පහලව වැලසර ප්‍රදේශය පිහිති ක්ෂධ ගබඩාවක් වෙත රැගෙනනු ලැබවා රජ අෞෂධද නීතිකත සස්ථාවට අයත් ගබඩාවකයි මෙම එඩත් වගේ මෙලෙස ගබඩා කිරීමට කටයතු කෙරුණේ. ඊ දින වන විට සයිඩෆාමන්න තේපාලමූ මාත්‍රාව හතලස් ලක්ෂ පනස්තුන්දහස් අටසේ දහන් අව දෙෙන ති වා එහි දෙවන මාත්‍රාව දොලොස් ලක්ෂ විසි අට දහස් පන්සිය විසිහත් දෙෙනෙකුට ලබාතිය අවසන් කොවිශිල්ට එනතේ පළමු මාත්‍රාව නවලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිස් දෙදෙනෙකුටද එහි දෙවන මාත්‍රාව තුලක්ෂසූ පන්දහස් අට සයාසූ පස් දෙෙනෙකුටද ලබා තිබෙනවා ස්පොත්්නිික් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක් ලක්ෂ පණස අද්දහස් තුන් සය හැටක් දහත්‍රදහස් හාටසය හැට හතර දෙෙනෙකු එහි දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා පුද්ගලින් ්‍රස්නව දහස් එකසිය හැත්තෑ හහිතෙනෙකු ෆයි සස එන්නත ලබාකි නැති බවයි, වසග තෝක විද්‍යාශ නිවේතනය කරන්නේ. කියීනේ නිෂ්පාදනයක් වන සිනෝවැක් එන්නට ්‍රී ලංකාවත්තුළ ොයි-19 රෝගට එරව හදිසි භාවිතය සඳහා අනුමත කිරීමත් අද දිනේ දී ජාතිකවශෂ්‍යද ඥියාවන අධකාරය විසින් චිතිකරු ලැබවා මේ ලෝක සෞඛ සංවිධානය මට පෙර හදිසි භාවිතය සඳහා අනුමත කරලා ඉතිබුණේ අද ස්‍ර ලංකාවතුල අනුමත කිරීම තමයි සිදනේ ඒ සමගම මේ වනකට ලක සෞඛක සංවිධානය අනුමත කර කියලු එන්නත් සහ ස්‍ර ලංකාවතුලත් භාවිතයට අනුමත කිරීම සිදු කරලා තියන. මෙ අතට රේචවයා ළමරෝහල ප්‍රතිකාරලබි. සිටියද කරුණ ආසාධනයවීමෙන් මේ දක්වා දරුවන් දස දෙෙනකු මියකුස් ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. දේ රිජ්ජාර්ය අමාරෝගලේ මේ වෙනවිට දෙවිනි රැල්ලත් ඒවගේම තුවනි රැල්ලත් එක් දරුවන් හාර්සි අනූුවක් පැමණ ප්‍රමාණයක් ආසාධනය ලක් කළලා තියෙනවා. එවගේම දෙමාපියන් තුන් සීකට අධික ප්‍රමාණයක් වාර්තා කලා තියෙනවා. මේ කිසිදු රෝගියයකු ප්‍රෝහල තුළදී ආසාධනය වූ අය නෙවෙයි. රෝහලට වෙනත් රෝගිතත්වයක් සඳහා පැමිණුනාම. පරික්ෂකිරීමේදී තමයි අප ස්වයාගන්න පුළාං වන්නේ මේ දරුවන්ට මේ රෝගිතත්වය වැලදිලා තියවා කියලා. දෙ මේ වෙනකට මේ රෝලෙදී පමණක් කුඩා දරුවන් දහ දෙෙකු පමණ ජීතක්ෂෙර පත්වෙලා තියෙන මේ රෝගය වැලඳීම හේතුව තුළින්. අද තිනේද මෙරටින් වාර්තාව කොරුණා රෝගීන් එත්්දහා සාර්සිය හතලි සයිධනාද සමකින් මෙරටින් වාර්තාවන සමස්ත කරුණා ආසාධිතින් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දෙදහ හැටක් දක්වා ඉහළගියා. ප්‍රතිකාල් ලබන රෝකින් සංක්‍යාව. සිතුන්දහස් පන්සිය විසියාටක්, අද තිනය සුවේ ලැබූ නමසය දහට දෙනාද සමඟින් මෙරට සුව ලැබූ සමස්ස කරුණා සාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ පණසතර දහස් අට සිය හැත්තෑ එකක්. ඊයේ තහවරු කරගත් කරුණා මරණනහතලෙසකක් අද වාර්තා කලා. න් විසිතුන් දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර දහට දෙනකු කාන්තාවන් මේක අයගෙන් විසිනව දෙනකුම වයස අවුරදු හැටට සහ ඊට වැඩි අයයි. එ අනුහ මෙරටින් වාර්තා වූ සමස්ත කරෝුණා මරණ සංඛ්‍යාව තුන් හා සත් සය දෙකක්. සංචාරක තහනම පනවා නොමැතිරටවල්බලඉඳන් මෙරටමත පමිණන් වෙනුවෙන් පනවාඇති සීම තවදුරටත් ලිහිල් කරලා දේෙනවා.මය අනුව කොවි දෙන්නත් මාත්‍රවා දෙකම ලවාගෙන මරට පමිණින පුද්ගලින්, පලමු PCR පරීක්ෂණ ආසාධතයකු නොවන්නේනම් දින හතකට පසු දෙවන CR පරීක්ෂණයක් සිදුකිරීමට වශන වන බව සිවිල් ගුවන්සේ ආධකාරී පවසනවා. සේම පළමු PCR පරීක්ෂණෙන් අසාධිතයකුණ වන්නේ නම් ඔහුට නිරෝධදහනන්නේ නොවී බැහැරට යාහැකිේ. එහෙතු අයි සෞුරදු දෙකක්් දහට තරායට දින හතකට පසු PCR පරීක්ෂණයක් සිදු කළ යුතුවනවා මෙ අතරී ඉන්දියාව දකුණුඇමරිකාව සහ ප්‍රකාව වැනි රටවල් සඳහා පනව ඇති සංචරක තහනම අණ්ඩව ක්‍රියත්මකයි. වියටනාමය සඳහා පනවා තිබූතහනම ඉවත් කරතිබෙනවා. සමු්‍රිය ආරක්ෂාව සඳහන බහදධදි යාත්‍රා ීක්ෂණ පදධතියක් ඔස්වලයාරച, ස්වලකාවට ප්‍රධනය කලා. මේ පළමු සම්ප්‍රේශ කටලේ ජනාධිපතුමාබද සංකේතාත්මකව බාර කරා. නතිවිරදේ මසුන් ඇල්ලීම වැලක්වීම දේශසිීමම හා ඉදிய සාකර කලාපේ ආරක්ෂාව, මිනිස් හා මධරප ජவாரம் වැක්වීම අනතුට පත් යාත්‍රාවල දීවරින් முදාකිනිීම ආදී කටයවතුසන් හා මෙමල නිරීක්ෂණ පදධතිය බෙහවින් ඉවහල් වෙනුවතේ. යාත්‍රවල සවිකිරෙන සම්ප්‍රේෂණ, හාර්දහස් දෙසයක් නිරක්ෂණ මධස්ථනයක් සඳහා වූ උපංගහා සැලයි් තාක්ෂණ පහසුකම් ඊටයත්. මෙහි වටිනකම ئوஸ்ரேலியா ොலர் मिलියන පහ දශමතු අட்டක්. සම්පේෂන ටල නතිපති ගට රාජ පක්ෂමතුමවිත බාතින ලබේ ජනතිපති කා ලේද. ඒස් ලංකාේ ස් ලිය මහකුම රිස් ේවිට හෝලිමහතාාවවිසින් ස් ரேලයා රජේ ලංකාවට ලබාදින කන්්ට සහය පිරිබඳව ජනාතිපතිතුමාසේ ස්තුූතියි පල කලා දෙදහස් පහලුව වසේදී සවිකර මෙවන විට අක්‍රියෝ පවතින මෙවැනි සම්පේෂණෙක් දහස් දෙසේ පනහක් බහධන යාාතර සතුයි. ඒවා යවත්කාලන්න කිරීමට සහ වනලෙ සසාමාතේ ඩක්ගලස් දේවනන්ද මහතා කළඉල්ලීම කෙහි ස් ලිය මහුම සාරිස් රයා අාව. රේ රසායිනික පහොර භාවිතය නිසා පිළිකා සහ වහුගඩ රෝග ඇතිවෙන්නේ නැහ කියලා සමගි ජනබලවේ පාරලමන්තුන්ත්‍රී සුජිත් සංචය පෙරාමහත්මය කියනවා. අද පැවත්තුරු මධ්‍ය හමකට එක්මේ. කොම්මුණත් නිමේශෂ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛවතාක්ෂණ අයිතනය ආචාරය සමීර ආර් සමරකෝන් මහතා පෙන්වා දෙන්නේ. අපි රටේ ඇතිවෙන බොහෝමයක් රෝගවලට වසායිනික පහොර සහ පලිබෝධනාශක බලපාන බවයි. න්ඩු ප්‍රකාශ කරන්නේ රසායින්ක පොහොර නිසා අපේ රටේ ජනතාවලඩ වෙනවා වකේ පිරිහෙන ඒගේ වහුඩ රෝග ඇතිවෙනවා පිකාරග ඇැතිව කියර තමයි ලොකු ත මේ ටේ කරන්ට කටතු කල තියන්නේ හ වඩු පිකා රෝග හැෙන්නේ චනිකරම මේ රසසායක පොහින්ද කියල කොහෙවත්වාගේෙන නෑ මේක සම්පර්ණ මි්‍යාව කියල ම කියන්ටට මේ ආන්ඩුව ජනාව ගනාට අන්දන්ඩ හැම අස්ථාදම කරන දෙයක් හට තමයි අපි දකින්නේ. දැනට විද්‍යාත්මක පරේෂණ වලින් හොයාගෙන තියෙනවා මේ නයිට්‍රේට් ප්‍රමාණය ජලාශවලතින ඒ ජලාශ්‍ය වලින් වතුර පරිබෝජනය කර. ලා ඒන වතුර පරිබෝජනය කිරීමනි සාවි ජනතාව අතර පිළිකා වර්ධනවීම ස් ප්‍රමණතාව වැඩිවෙලාති නවා ල්සයිම කියන රෝගීතත්ව දිය ඩියාවකි රෝගීතත්ේ ලංකාේගත්තො දස් පහළලව වෙනකොට හෑම හයදෙනෙකුටම එක්නෙක් වගේ පිළිකා රෝගයෙක් නවා රජරට වක ග රෝග ඔයඔක්කෝමහිතලබලදී අපි තේරෙන දේතමයි මේ ඔක්කොම රසායිනික පහොර සහ ලිබෝධනාසකවල අඩගු මේ සියලු දේවල් කරුකාරන එකතු වෙලා තමයි අපිට මේ ඇතිකලතින සියල රෝග දධඇතුවෙලාතිේ පොහරසහහා ලිබෝධනාසක වල ඩංගු බැරලෝක Khanන්තාම bisa syහිත panදක් වගේි karoරග හරගන්න වසරකට දන් එක ති හත් පන තින අපග ටමවා හම වෙන්නේ අප yangගේ සයිලවල තියෙන දියන්නේ කියලා තියන කොටස් වෙන kang ඇති samaහරවෙලාවඔබගේ Ilang <laughs> para පාවත් ග අන්න පුුව විකරති මේ rasaන් dra න්න ස ඇතිබන්න පුang ඒ ළිබඳදස-දhat kanang කන් loකපුර පරේෂණ කරලා opපු කරලත් පෙන්ලා තියෙන ලස් හැරිදි දරියක දෝෂණයකිරීමේ සිද්ධිය සබන්ඳයෙන් හඳුනා ගැනීමේ පෙට්ටවකට දෙදිරිපත් කරනු සකරුවන් හතර දෙනෙක් අදාල දැරිය විසින් අද හඳුනාගත්තා. අතරංගුවට ගත් මානදිවින් ජාතිකයක්ත් ඒ අතර ඉන්නවා. ඔහු මාර්ධදිවේනේ හිටපු රාච් අමාත්‍යවලකබවයි වාර්තාාවනේ. අන්ර්ජාලයඔස්ස මලදීගත් පහලුස් ැවරදි දැරිියක ෝෂණය කළයයි කියන සිද්ධිය සම්හන්දයෙන් මේ වනි විට හතලස් දෙනකුටාධක පරික් අත්තනගෝට ෙනැතිබෙනවා හද දෙෙනෙකු ඇමත මුද හැරසිරෙනවා මෙම දධිය සම්හන්ධයෙන් සකරුවන් සිව් දෙෙකු හඳුනාගනීමේ පෙටුවක් සඳහායි දිරිපත් කරනු අතර අදාල දැරිය එම සැකරුවන් සීල දෙනාම හඳුනාගත්තා මෙම හඳුනා ගැනීම පෙටුව පැත්වන්නේ කොලබාතිරික මහිස්රවාත් ලෝචන බේ වික්‍රම හත්මීදිරිය කොඹ මහිස්රවා අධිරණයේදී. මෙසේ හඳුනාගත් පරිසාත්තර මාලදිවංචාතකයා අතාමතරව බමල පිහගල්කිස ප්‍රදශයන් හිපිහිටි හොටල් දෙ එකක කළමනකරුවන් දෙද නිගු සහ. හෝටල් සේවකේකුද වනවා. තම සේවාදායකින් නැපමත මුදාහරණ ලෙස විදතීනීක් නිෙවරුන්ඉල්ලා සිටිය. හිදි පොිස් ලමහා කාන්තාකාරයංශය නිල දහරයා අධකරනය හමුුවේ පැවසුේ මාලදිවෙන් චාතිකයාට අදාළ පදක්ෂණ පමණක් අවසන් ඇති බව. එය උප ඔහුරුපියල් විසි පන්දහසක මුදල් සහ රුපිය ලක්ෂ පණහැගින් ව ශරී ැප දෙෙක් මතු මුදා හැරුණ. විෙස් ගමන්ද තහනම් කෙරුණ. සෑම ඉරුදිකම පෙරවරයේ පොිස් ලමහා කාන්තාකාරයංශියටට වර්තා කළේතු බවටයි සකකාර මාලදිවෙන් චාතිකයායට නියෝග කෙරනේ. මුහු මාලදිවෙයින හිට පුරාජ අමාතිවරයකුද වනවා සෙසු සැකරන්තුන්ද ලබ වි නවන රක්ෂ න්ද ගර. කෙරුණ මේ අතර නාවලිපිටිය හරග ල්ක් තැන්න ප්‍රදේශයේ හතු හැවරිදි පාසල් දැරියක අප යජන කිරීමේසිදිය සම්පන්දෙන්, තවත් සිව්දිනකු අත් නංගුට ැනීමටන විති වපොලිසි පසනවා. ැඩිය අපයෝජනය කළ බව කියන ඇගේ පියා පෙන්පත ඇතු සිවද දෙෙකු නවලිපිිය මහිස්රවා අධකරන වෙත අද ඉරිපත්කිරීමේ නතුරව ලබන විසි හයතෙ රක්ෂි බඳන ර ගත කරුණ. මෙම දැිය අපයෝජනයට ලක්වපු බව කියන ස්ථනකිහි පයක් ද පරික්ෂාවට ලක් කෙරුණ. ැඩිය සම නවල පිියේ පොලිසිේ කාන්තා කාර්යංශය නිල හරි ඇතු පිරික් ඒට එක් වනා. ලබන පලවින්දා සිට ජයවරසාානික ලාංශවීද්‍ය ැදවීම සහබේදා හරීම සම්පූර්ණිම තාහනම් කියලා, අමාතය මහින්ද අමර විරමහත්ම්‍ය ප්‍රකාශ කණඩවා. මිනීතිය කඩ කරනායට රුපයා ලක්‍ෂයක දඩයක් නියම කරනව කියලයි, අමාතවරයා බඩිදුරටත් අවධාරන්නේ කළේ. ලතින් සහ ප්ලාස්ටික් වර්ගට්ක් වහම භාවිතයෙන් ඉවත් කළයුතු බවට හඳුනාග නැති බව පඩස රමාත්‍යංශය පවසනවා. වරක් භාවිත කළබීමට ප්ලස්ටික් හැදිි ගෑරප්පු යොග හැඳදි සිලිසිලිබෑක් පලාලස්ටෙක් ඉදි්‍යාප වට්ටි සුවඳකූරුහා පහන්ති රැසුරුම් ප්ලස්ටික් මල් මලා හා ප්ලස්ටික් කෝපර් ඒ අතරවනවා. මෙ අතර ඒ අමාත්‍යශයේ පැවතිසාකච්ඡාවකනී අමාත්‍ය මහින්ද අමරවීර මහතාකයා සිටිය පොලිතින් ලාංශී් නිෂ්පාධනය වෙෙදා හැරීම සහ අලවි සඳහ දැන්ත තිබෙන රුපයල් දසදහසේ දනිල් රුපයල් ලක්ෂය දක්වා ඉහළ දමන බවයි. මීට පෙරගත්තු තීන්දුව තිබෙනවා ලංසිීත් තහනන් කරන්න. ඒ ලංසිීත් තහනම ඉසියාකාරුව ක්‍රියාත්මක වීම සිද්ධ වනේ නහ. දෑ අපි සියලු දෙනා දැනුවත් කරමින් යනවා ලබන මාසින්දලා. අපි මේ වෙලා සැල්ලල. දිරපත් නොමන පොලිතින්වලේ නිෂ්ාත ලංචීත අපි තහනන් කරනවා. ඉන් පසුව අලිවි කරන්න හැකයාාවලබෙන්නේ දිරාපත්වන ලංශීතක පමණ මේක ම එක පැත්තකින් පරිසරයට විශාල් හානියක් ඒ වගේම සෞඛ්‍යටත් ඉතාමත් අහිත කර දෙයක් නිසා අපි වඳ පොලින් ඒකිවත් කරන්න කටුතු කරනවා. අපි සඳහා වෙනම කණ්ඩයම පත් කරනවා. න් සැෙන් තොරව ජීවත්වය හකි වටක් නිර්මාණය කරන්න රජ කටයුතු කරනවා කියලා, අමාත්‍ය ආචාරය සරත් වරසේ කර මහත්මයා ප්‍රකාශ කරනවා. ො ල හ හිරු ලෙස පොි ස්ානදක් වෘරතරීම අද සිද කරනා. ය තය සරත්වීර සේක මහතාගේ ප්‍රධහනව පො රත කිරීම අ ාව ේට ් පොි ේශපොතු ෙන ො හ තුර ම ම තුරන් පෙක් ජන ගේ සමාජත කක්පන් කාලන්නද එවන් ව සමාජයක පාතාල ාරගන් යටද ඒගේ සමමාජයක ස්වී දෂික න්නද. ඒවගේ සමාජක ම පට . මයි වගේ සමාජයක හුඩු මත්‍රප්න තියට නෑ ඒවන ඒක නැතිකරන එක තමයි එක නැති කරල සමාජය ජනතාවට ඉතාම සතුරින් කිසිම බියන් සැකපතරව ජීවත්වෙන් පුුණක් සමාජය කදනක තමයි අපේ පරමාර්්‍යය එවගේ තමයි අපි ඇත්තව වචිම පාලවය තිති මංකිවර පසමට ඉතාම අපහස කලා මේ හමුදා පුූුණවක් ලබාද යුතු්‍රි කිය වුදහටින් හලායි. හමුදා පුුණවක් ෙලගන් මේ සමහ රගවේශණය කරන වගේ මිල්ත්‍රි කායෙක් වෙඩ නෙයි. අවරු හටින් ඒලතරමන්ට අපි යම්කිසි කූර්මක් දෙන්නවා නම් ඒ පුහුව දෙන්ට සුදුසුම තැන්තමයි හමුදා කඳුර. තද ඒගේ යම් කිසි විඥා කවත්තිය නිසා ඒයක එන්නම් පහතුලන්තියර නිසා. එනිසා තමයි පෞුරු ශක්්‍යය වැඩි වෙන යෙමනක්ත නායකච්්‍යය වැඩි කරන. පැයම්කිසි පාට මාලාාවක් දුන්නොත් අපට පුළුවමෙන්වා සමාජය. ක්‍රමක් ක්‍රමෙන් විනයගරත සමාජය බඩ පක්කා. මේ නව ොලස්ානවල අලු ස්සාාධ ොද රුන්ට යවගේ කාරමන්ල පැවරණ පළමි රජකාරය තමයි මේ ප්‍රදේශවලින් මහජන්තාව අපරාධ බීතියගින් තොරව. පාතාල බීතියෙන් තොරව පක්පංකාරග බීතියෙන් තොරව නිදහසේ සාමකාමය තන්ගේ ජවන ෘත්තිී ගලනින්ට පුළුවන් සාමකාී වාතාාවරනයක් සකස්කිින්. ඒගේ පජාල සන් න් පටති දිය කරද ඉදිය පර්ශය තු හැම ්‍රාම නිර්ධාය වසමටම ොලිසිර න්දා ල එට සම්පූර් සමාජයේ අපරාධ සහ මනීදි විරෝධ දේවල් බොහෝදුට යි. . කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලය සම්බන්ධ පනතෙන් කෙරෙන්නේ අනෙකුත් විශ්වවිද්‍යාලවල මෙන් සම්පූර්ණ විියහක් ඇතිකිරීම පමක් බව පාලිමන්තුමත්්‍රී ස් පි දිසානායතමහමයා ප්‍රකාශ කරනවා. ඒ කොළමදී පැවති මාධ්‍ය හමුවකට එක්වමයි. මෙ අත තමන් හට යම් කෙසි අමාත්දුරයක් රජයේ ලබාතෙන නම් ඒ පිළිබඳ තමන් කැමැත්තෙන් පසුවන බවද මන්ත්‍රවරයා මෙහිදී අදහස් පල කලා.නිම් මම මගේ මේ ආදරණියය ගුරු මෑනිවරුන්ගෙන් අහනවා මේ ගෙන හොයල බලන්. මොන රටේ ද හමුදා යුනුසිති නැත්තේ දෙවනියක බලන්න. නොකක්ද මේ පනතින් අමුතුුවෙන් ඇතුල් කරේ මොකෝත්ම ඇතුල් කරන්න. ීට කලිනුතුජීශයක අනත මේක තිබෙනෑ ීට කලින් ුත් මේකුම් සසධ්‍යාපන අර්ථ තිබෙන. ප්‍රධාන වසයෙක් මේ පනත ගෙනාව නැත්තං මේකව විශවවිද්‍යාලකය නම පාච්ච කරත්ඒ න ියයනකු. නිසා මේකට විශ්වවිද්‍යාලයකෙන් නම පවිච්චි කරන්න නොන් නිසා වෙනම පනත දිරිපත් කරලා මේක විශ්ව විද්‍යාලෙකක්.ඒ වගේෙන් මේකේ ස්වාදීන විශව විදාලක වනත්ේ විශ්ව දාලය තුළ තිබෙන සාමාන්‍ය රජ විශ අනිුත් විශ විද්‍යාලකන බෝඩ් ගනස් කියේ. මේ විශවවිද්‍යාල තිබෙන පීත සබහකනෙ. මේ විශ්වවිද්‍යාල මේ කෙතිබෙන දෙපාර්මේන්තු කොමිටි ගනක. මෙහෙම ක්‍රමාණු කූල සැලස්ම කදල තිබෙන. මන න් කමටිගක් තිබ එක හමුදා නිල් ධරන ගනග මේකගේ අර සැකැස්ම තිබෙනෑ දෙපාර්මේන්තු කමතු පීත කවන්සිිල් සැනේ ත බෝඩ් ගවන. මේවා තිබබෙන. මේ වැය තුල් කරා ඊළඟට නිල්ල බයේනී ය අනුකුල විශවවිද්‍යාලකකින නම පාවිච්ිකිරීම නිදහසගත්යිචන ම හන්හදන්න ඔබතුමා මේ මාත්‍රපාවට මියදැ ආවේ අධ්‍යාපනයට සම්බන්ධ මොහක් හරි සමාත්‍යන්ශයයක්ක බතුමා ලැබන්න. අනේ අන ඒකට දන්නත්තකයි නැතත්තකයි මම දැන් පාලිමේන්තුව පිටි පසටල ඉන්නවා. මගේ දේෂතත්තය අනුව ම මහහින්දරාජ පක්ෂලට දේස්ත දේස්තකන ම යයි පල්ලිමේ ො ේරටෝමටම ේස්තයි. අපි දැම් හෝම පාල්ලිමේතු පිත්ි පසටවෙලා. ඉන්නවා ක කිරක් නැත්තන් ඉතින් අප ඔලු අමාරුවත්තියට පේක මහා පරජයක් කරලා කියන්නේ අපි හිනාවෙලා ඉන්න. අපිසාතුකින් ඉන්නවා පන්සල්ලයනවා මංයෝක්ක හදනවා බතල හදනවා අලහදනවා. හ සමාජය කතාහක්යවා සමාජ ජලාවල සහ්‍යන්තර දේශපා ආරංකිි මාර්ගල ඔබතුමාට අධ්‍යාවන මාත්‍යන්ය ලබය මටන කවරුව කියලත්නෑ මං අහන්න හිල්ලත්නේ මං අහන්නෙත්නෙ ලුණ ලැබුණු ගන්නවා? Channel 4 නාිව ශ්‍රීලංකාව සබන්ධෙන් න් හිමකම් කවන්සලයට ඉදිරිපත් කර ඇති ව්‍යාජ වඩියෝවට බටරි රටව රැමටි ඇති බව නීති විශාරදයකු වන මහාචාරය පතිබා මහනාමහිෙවා මහතා පවසනවා. පෝව කොමිෂම් සභාවන්හි සහ කමටිවලතින්න ඇගීම සහ ඉදිරි ක්‍රියාමග ගැනීම පිළිබඳ ජනාතිපති කොමිෂම් සබාාවමහමුවේ අදහස් පලකරීමෙන් අන්තුරුව මාතිපත අදහස් පල කරමින් ඕහුமே බව කියාසිටයා. චැනල් 4ෝ එක එකළග වීඩියෝ එක දුන්නේේ. පරික්ෂකන්ට කර එතනින්ම පේන බරු ැ නල් ෝකර ේ න ැනල් ෝකටරන්න තිබ න්න වීඩියෝක මන්න අපිහදපුේක අරකන බලන්න හරිදි වැරදික. ඒගොල්ල ඒකදෙන්නන්නේ නැතුව ඒ ප්‍රමෝට් කන අන්න බලන්න දැක් ඇත්තනම සිදදුන ොකක්ද ලංකාව පැත්තෙෙන්. එල්ල ර්සිී වාර්තාව පිටු අසුවක තියනවා මේ කෙහන මේ විීඩියෝක පිළිබඳවතින අත්‍ය තත්ය රූපර්යඒකන ඔක්කොම ගත්තහම මේක අසත්ති වීඩියෝ එක. නමත් ප්‍රශ්ශතියෙන්නේ ඒගොල්ලො සත්‍යයයි කියනවන. සත්‍යකටියයි සතත්්‍යයකට්ටියයි ස්වාධීන පරිගණනක විශේක් අයතනක දුන්නගේ හො ගැ පුල ගොල්ල එක දෙන්නේ නෑ. ඒ හින්දයි අපි කියන්න මේ චැනල් ෆෝකල කියන්නේ තනිකරම ව්‍යාජ එකක් හබැයි මේකට බටහිර අහුවෙලායින. රැවටිල්ලයින් නමුත් ඒ කියන්න එක නවත්තන්න අපේ ප්‍රොපගැන්ඩයික බොහෝන් ඉදිරියේදෝ මීට වඩා වැඩි වැඩි ප්‍රමාණක ප්‍රොපගැන්ඩයි එකක් ලංකාවෙ කරන වැටුතුුම්බන්ධ දියේතුයි කියල තමයි මගේ අදහස්. අධිරන සීමමා නිර්ණය කිරීමට වගේම මහධි කරන ඇතුළු අධකරන ශාලා වැඩිකිරීමම් සදහ පත් කළ විශේෂ කමටපේ වාර්තාව අධකරන අමාතය අලි සබ්‍ර මහතාාවත බහර කෙරුණා. දිවෙෙන පුරා නව අධිරන එකේ විසි පහ පිටුවීම සහ නව නිශෂ්කකාරුන් එකසි ොස්තනෙකු ඳවා ගනීම කමිටු නිර්දේශවලට ඇතුළත්. අදිකරන සීම නිරණය කිරීම සහ මහදිිරන ඇතුු අධිකරන ශාලා වැඩිකිරීම සහ විශේෂ කමිටුව පත් කරුණේ ශ්‍රෂ් අධිරන විනිසුරු මහිද සමයවර්ධන මහතාගේ ප්‍රදහනත්වෙන් එම කමිටුව වාර්තාව අමාත්‍යලි සබ්‍රි මහතා වෙත අධිරන මමාත්‍යන් ශේදී හරදුන්න දෙවේන පුරා අධිරන සංඛ්‍යාව එකේ විසි පහකින් වැඩි කරන අතර අලුතින් අධිකරන හැත්තෑ හතරක් ඉදිකිරීමට එමගින්න ෝජතයි මහධදිකරන දසයක් දිසාධි කරන විසේ එකක් මහෙස්්‍රාතා අධිකරන දනාවයක් සහ ඒකාබද්ධ අිකරන දහටක් ඉටයත් පවතින අධිකරන ශා පුොල් රීමට ද කමිටු යෝජනා කරතිබෙනවා තරුණ විවසාකින් දෙලිකැන්වීම වැඩසටහැනැතිේ කහ සහ ඉංගුරු භගාවට යො වේ ර්ථකත්තයට පත්වුණු ගොවි මහතුක පිළිබඳ මේ වර්තාව අපනියෝජිත නිරෝෂය සංජීවගයෙන්. මම ඉන්න අපූරු වගා බිමක එත මම මේ වීර රත්න මහත්තයාගේ ගොවි පැලේ. ඔහු පසුගගේ කරන කාලේ රජයෙන් කියපුවලම ජනමාධය අවධාර්ණය කරපු. වවන්ඩ දිනන්ඩ පුළුවන් නිවසවෙලා නිකම්ම නිකරුණේ කාලය කත කරන්න පව් බේගවත් වන්න කිය කාරණාව පිළිබඳ සැලකිල්මත් වෙලා අපූර් ඉඩමක් වවල තිබෙනවා. මෙවැනි දිිය සම්පාන මිනිස්සු අපට මොුණගැහුණාම ඔුන් ගැන රට කිය අන්න තමයි අපි මේ සූදානම් වන්නේ. බි මේ විශේෂෙන්ම පොල් වග කර තිෙනවා සික වැට හැටිට අඩියටෙන්ට දෙහි පැළ හාර්සිි පණක් වගේ හිටවලා තියෙනවා. ඒ වගේම මුරුන් ගස්සීයක්, දොඩං දෙලුම් ඇම්රැල්ල කොට අම්බ පේර අදි නොෙක් පලතුරු අපිට ආහරගන්න පළතුරු මේ වතෙම දැන් නිෂපාදෙන් නිපද දෙෙනවා ඉස්සරහට අපි කාපිනික පහරොල්ෙම වගේවා දියත් කරන්න තම ලාපොරොත්තින්. පස් සබා තුල දේකු ු වාර්කුිකන ව්‍යාපෘතිය කියල වැඩසටහන කාරම්භ කරලා තිනවා ඒ අත්ත තමයි මේ තරුණු විසායකන් බලගැන්නීමම යටටතේ මේ වීරත මහත්මයාගේ ඉටම තෝරාගෙන කහ සහ ඉංගුරවාගාව ව්‍යප්ත කිරට අපි උත්සාහ කරේ. ඒකදී මේ වැටසහරන් කරන ම ලොකැපවීමක් කොයිමහත්මවා විසින් කරලාතියෙනවා ඒ ගැන විතාමත් අගේ කරනවා ඊට අමතරව නොයකුත් දෙපාත්තුම ද යට ටාන් කරගනීම සදට සයෝග ල මේ මහ පොලොවේ. වබන්ට බැරියක් නෑ ඉවත දමන දඩුව වුවද දඩුලා යලි පැලවීකි අපි හලතිය විරත්න මත්තර පුළුවන් නම් මෙවැනි අපූරු ඉඩමක් වගා කරන්න ඔබට සිතු විලි තියෙනවනම් වගා කරන්න පුළුවන් වවන්ඩ එවිට ඔබට දිනන්න පුළන් විදේශ රටවල් කියහිපයකින් ලැබිල තිබුණු පාර්සල් පහක් පරීක්ෂා කිරීමේදී කුෂ් කියන මමුදරවය හම වෙලාති වෙනවා හි ෙද ො ලටනාකම රුපාල් ලියන හතලියකට ආසන්න බවයි පොලිසියක කියන්නේ. ලකා ේගු මද්‍රව පාලනංශ නිලදහරින් සහ සේදුව ප්‍රදේශ, කුරිය රහිතනේක තක්සේරු නිලදහරීට, සැකසිති මෙම පාරසල් පරීක්ෂාකිරීමදේ ගංා ඇ හමුියඇතේ කුෂන් පුටුවක් තුළ ගජාග්‍රෑම් න් දහස්නාවවසයක් සහ. ලියම් කවර තුළ ගංචා ඇට විශල ප්‍රමාණයක් තිබී සොයාගෙන තිබෙනවා. නෙදල් අන්තේ සහ ඇමරිකාවයන රටවලින් ශිලංකාේ පුදගලෙන් පස්සෙනෙකුවෙත මෙම පාරසල් ලැබී තිබුණද අදාළ ලිපින ව්‍යච ඒවා බවහෙළිවති වෙනවා. ැන්තුර මුහදරු පියල් ෝට තුනකට වඩ වටිනා ේර ගංජාතෝගේයක් අත්තර ගෝට ගෙන තිබෙනවා ඉන්දියාවෙන් රැගෙනා කෙරල ගංා ිලෝග්‍රම් එක ස තුනයි ග්‍රහම් හත්සේ ප හක්සමගින් සැකරවන් තුන් දෙෙු මිලසත්තටඩ ගෝටගෙන ඇත්තිේ වැටලිම් සිදක නක මුදයි අපාතර සිටි දේෂ්්‍රතම සිංහල භාෂාවේදයා අපාතරයෙන් සදහටම සබගත්තා. ඔහු මහචාරය වෙමල්යේ බලගල්ලේ මහත්මයා. සිංහල ඉංග්‍රීසි, පාලි සංස්කෘත්ත බෙන්ගාලියතුරු භාෂා රැසක ප්‍රවීණයකු වූ මහාචාර විමල්ජයේ බලගල්ලේ මහතා අබහාප්‍රාප්වන විට අනු හත්වන වයේ පසනා. විශ්විද්‍යාආචාරවයෙක පමණක් නොව සිංහල භාෂාෂේත්‍රයේ අභිියෘ්ධයට ඉතා ඉහළ දායිකත්‍ර ලබාදුන් එ මහතාගෙන් එම ශේත්‍රයට සිදූ මෙහවර ඉමහත්. එ වෙනුවෙන් මහාචාර විමල්ජයේ බලගල්ලේ මතා යුනිස්කෝ සාහිත්‍ය සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානයතුළු දෙස්විදෙ සම්මාන රසකින්ද පිදුම් ලබා තිබෙනවා. මේ අතර ගැටබරුව රාජමහා විහාරාදීපති දක්ෂිණ ලංකාවේ ධතය සංගනායක පූජ්‍ය බෙරලපනාතර චන්දුවිමල ස්වාමිින් වහන්සේ අපවත් වනා. මාාතර කොටපොල යිතිහාසික ගැටබරු රජමහා විහරාදිීපත, දක්ෂණු ලංකාවේ දවිතිය සංඝනායික, පූජ පෙරලුපනාතර චොන්ද විමල ස්වාමීන් වහන්සේ අපවත්වන විට හැත්තැහයි වන වහි පසු වන. මෙරට ප්‍රධාන පෙේ භාර්ෂක පෙරහරක් ව ගටබරු රජරු බ්ඩාරදේවාලේ පෙරහරමංගල්ලේ සහ, ඇසලුපසව සංවිධහයක කමිටුවේ, ප්‍රධාන අනුශාසක දුහුරේ දැරුවේද උන්වහන්සේ. පත් ව දාාද පූජ ෙරිරල පන අතර චද විමල ස්වාමීින් වහන්සේගේ විදේ හහි පිළිබඳ ආදාහන පූජෝත්සවය ගෙට බරු විහාරස්ත අදාහන මළුවේදී හෙට පස්වරු වේසිදු කිරීමට නේවිතයි. එමගින් ප්‍රාත්තිීය දහය ස්වාධින ප්‍රවත්තේ මෙන් නිමාවට පත්වනවා ප්‍රතිවිකාශය අන්තරුව වේ පරම විශේෂාගේ බලා ප්‍රත්වන සුාත්යක්යි. අපි උදේට පටන්ගන්නේෙත් පිරිතිං! රෑට නින්දට යන්නෙත් පිරිතිං. දෙවන්දර තුඩුවෙන්දලා පේදුරු තුඩුවට යනකල්ම පන්සල් පල්ලි, කෝවිල්. හැම ආගමකම පුදසිරිත් හැමදාම. හොඳ සිරිත් ගැන උදේ ඉඳලා රෑවෙනකල්ම හැම්ම තැනකීම ඇහෙන්නේ දේශනා උපදෙස්. හැබැයි දවසිං දවසම අහන්න දකින්න ලැවෙන්නේ ඇඟ හිරිවටන විතරක් නෙවෙයි මොලේ හොල්මං වෙන දේවල්. අපේ මල්වගේ පුංචි දැරවියන් විනාසරන සිද්ධි? මේ දවස් ටිකේම මාධ්‍යේ අපිටත් වාර්තා කරන්න වෙලා තියෙන්නේ මේ වගේ අවාසනාවන්තම ප්‍රවෘති. මේක අදහි දෙයක් නෙවෙයි, ගොඩක් කල්ලින්දලා සිද්ධ වෙන දෙයක්. සමහරක් කියයි, අපේ රට නෙවෙයි දියුණු මටවල් වෙලාත් ඔයවගේ දේවල් වෙනම කියලා. අපිට ඒව වැඩක් නෑ අපිට වැදගත් වෙන්නේ. අපේ රටේ දරුවෝටික ආරක්ෂා කරගන්න එක, ඒ දරුවන්ව ආරක්ෂා කරගන්න වෙලාතියෙන්නේෙත් වෙනින් කාගෙන්වත් නෙවෙයි වැඩිහිටියගින්. මතුර බඩහිටියන්ගේෙන් දැන් බලාගෙන ගියාාමගේ අස්සට දාගෙන ආරක්ෂා කරගන්න බැරිතත්වයකුත් ඇවිලතියෙනවා. අවුරදු දහත්තුනක පුංචි දැරවියක් දෝෂණය කරන්නේ තමන්ගේෙම තාත්තා. අවරුදු දහතුනේ දැරවියටත් පෙන්ම්මතෙක් ඉඳලා. අවුරදු පහලවක මල් කැකුල්ලක් වගේ දැරවියක්ව එක එකට විකුණලා විකුණන වැඩේ කරලා තියෙන්නේෙ කවුද මාස දහයක් කුසේ තියාගෙන බදාපු අම්මා. මේ ඒය පෙරෙදා සිද්ධ දෙකක් විතරයි. මේ වගේ සිද්ධී අපි හොඳට අහල තියනවා. කරුපෙවුන් ඇල්ුව කියනවා. උසාවි දැම්ම කියනවා ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඇපත් ලැබුණ කියලා. සමහරක්ට දනුවම් ලැබිලත් ඇති සිද්ධිය එතිනින් ඉවර වෙනවා. අපිටත් ඉතිං ඔක්කොම අමතක වෙනවා. අර දැරවියගේ අනාගතයේ අඳුරු වෙලාම යනවා. ඉතිහාසය පුාම සිද්ධ වනේ ඔන්න ඕකයි හැබැයිතිං ඉතිහාසය පුරාම ඒක ඒවිදියට බනා කියලා වර්තමානය ඉන්න අපි අනාගතටක් ඒක වෙන්න ඉඩදීලා ඇස්කම්පියාගෙන හිටියොත්. ඒ අනතරම්පාව සිද්ධවෙන්නන්නේ මොකක්ද වැඩිහිටියගේ මනස මේ තරමටම විකෘතිව වනේ කොහොමද කියලා හොගන්න එකත් වෙනම මෙහහිුමක්. විකෘති වෙලා තියෙන මනස හදාගන්න ඒවා හදන අයලඟට යන්නත් බයයි. එහෙම දේශනා කරන උන්දලත් අරගේ පාපතර වැඩවලට හුල් වෙලායින්නවා. ඉතින් කාලංඟට ගිහිල්ලා කාගින් උප දෙසක් අනුශාසනාවක් ගන්නද කියලා හිතාගන්නවත් බෑ. හැබැයි! එහෙමයි කියලා න්න හේ වෙනදයක් වෙච්ච දෙන් කියලා අආක බලාගෙන ඉන්නක් බැහැ. මොකද මහපොළොව නොහලන මේ වගේ අපාධ සිද්ධවෙන්නඇරලා අපි ආක බැලුවෝත් හෙට්ට උදේට මේ කාමාතුර මාරයා අපේ ගෙදරටත්. තමුන්ගේ ගෙදරටත් රිංගනවා සිකුරුයි. මොකද පුංචි දැරවියන් විතරක් නෙවෙයි පුංචි කොළු පැංචපවා විනාශස කරන පාපතරියන් අපේ සමාජයේ ඉන්නවා. ඉන්නවා කිය කිය අපිත් තින්නවා. දැංගිතින් මේ ඉදිල්ල හොඳටම ඇති! නීතිය තියෙනවා? ීතිය ක්‍රියාමකත් වෙනවා හැබැයි කොයි හරි තැනක ලොකු හිඩසක් තියෙනවා කියලත් පේනවා. මේ හිඩස්සෙන් රිංගලා මේ කාමාතුරයන් මේ පාපතරයන් මේ අපාධය කරනවා. දරුවන්ට විතරක් නෙවෙයි කිරි අම්ම කෙනෙකුටවත් තනිි පංගලම නිදහස්ස ඉන්න බැරිතත්තුවයක් මේ වගේ කාමාතුරය නිසා ඇති වෙනවා. ඉතින් අපි කරන්න ඕනේ මොකක්ද. අපි අපි ළමයාව විතරක් ආරක්ෂා කරගෙන ගෙට දාගෙන දොරත් ලොක්කරගෙන හිටියොත් හරයිද. අල්ල පුකිතර ළමයාට තරුණයට. තන්තාවට මොනා වනත් අපිට කමක් නෑ කියලා හිතුවොත් හරිද. නැහැ! අපි සමාජයක් විදියට වැඩහිට පරම්පාවිදියට දැංගිතින් එක්ක පෙලට හිටගන්න ඕනෙ වෙලාව ඇවිල්ල තිෙනවා. දරුවන්ට මේ වගේ අපාධ කරන පාපතරයන්ට දඩුව මදිනං. ස්ත්‍රී දූෂණයදන පාපතරයන්ට නීතිය මදිනං නීතිය තද කරලා දැඩිකර එක බලදහරින්ගේ වගකීමක් යුතුකමක් වැඩක්. එක්කෝ රජකාලේ දඩුවම් දෙන්න ඕනි හෙම කරලත් මේ පාතර වැ නවතින්න නැත්ං. ඒ පාතරයන්ට නිසි දඩුවම් දෙන්න මොන කණ්ඩායම් හරි ඉදිරිපත්වන එකත් සාධහරණ පහරදීම. අපි වැඩිහිටි පරම්ප්‍රාව විදියට වගකිවයුතු පරම්පරාව විදිහයට මේ මොහොතේ ඉඳලාවත් පක්ෂ පාට ආගම් කුල බේද මේ හැම්ම දෙයක්ම අමතක කරලා. අනාගත දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක පෙලට හිටගමු නේද. අදත් විපරදම පිටපත සුධර්මන් රොදලියගොටගින්.